ගතවලේ 18 වන පරිච්ඡේදයේ වචන 31 සිට 50 දක්වේ. මේකෙන් සද ස්වාමින් හිරි දෙවි කෙනෙක් කවුද? අපේ දෙවියන් වහන්සේ හිරි පුරවතයක් කවුරුද? මගේ ඊන බලෙන් සිරසන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මගේ මාර්ගයේ නිර්මල හැවත් සම්පූර්ණ කරනසෙක්. උන්වහන්සේ මගේ පදමවන්ගේ පදමන් කරනසෙක්. මගේ උස්තන්වල මේ පිහිටවනසක්. උන්වහන්සේ යුද්ධයට මගේ අතිපරද කරනසක්. එහෙන් මගේ බොහෝ පොත්තල දෙන්නෙක් නොමැත. තවද ඔබගේ ගැලවීම නමත් පොලිහි ඔබ මට දන්සෙක්. ඔබගේ දකුණත් මේ දරුවයි, ඔබගේ මදකම මේ උසස් කළය. ඔබ මගේ අඩපොර පොළල කොලසක්, මගේ පාදයේද නිලස්සවය. මගේ සතුරන් ලූබඳ අල්ලගන්නම්. ඔවුන් විනාශවෙන් තොරහරු නොයෙන්නම්. නැගිටින්ට බෙරුවන් ලෙස ඔවුන්ට පහර දෙන්නම්. ඔවුන් මගේ පාදයට වැටින්නහේ. මේකෙන් සුද ඔබ මගේ ඊන බලයෙන් සලස්සක්. මීට විරුද්ධව නැගිටිනු අය ඔබ මේ යටතේ මඩ පැවැත්වසක්. ගවල්කාරයන් මේ විසින් සඳුන් ලබන පිණිස ඔබ මගේ සතුරන් මට පිටපනට සලස්සක්. වහා මාර්ගස්වේ, නමුත් ගලුවන්ට කිසිවක් නෙවෙයි. ස්වාමින්ට මාර්ගස්වේ, නමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදනසක්. ඒ කාලේ මම සුළඟ ඉදිරියෙහි දාලමෙන් ඔවුන් සුණු කළම්. වැතවල මොඩමන් ඔවුන් වැසි කළම්. ඔබගේ විවාදවලින් මේ මදගත්සක්, ඔබ මේ ජාතින්ගේ පරදනය කළසක්. මේ විසින් ඇඳුන් නුගත් සෙනගක් මට මෙහි කරන්නේ. ඔව් මේ ගැන ඇස්කුණු හම මට කැකරුවන්න හැ. විදේශයේ මට යටත්වන්න හැ. විදේශයේ මුලින්කව තමන් සැඟවහන තැන්වලින් විවලමින් පිටතියෙන්නයි. ස්වාමින් වහන්සේ ජීවත්වනසක්, මගේ පුරවතියාව උන්වහන්සේට පරිශසව, මගේ ගැලවීම දෙවියන් වහන්සේ උත්සවන්සිකව. උන්වහන්සේ වනහේ මේ උදෙස පිළිගන්නවා. ජාතින් මට යටත කර දන්නවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ මගේ සතුරන්ගෙන් මේ මුදාගන්නසෙක්. එසේ මට විරුද්ධව නැගිටින්නට වඩා ඔබ මේ උසස් කරන්සක්. බලත්කාල් කරන්නගෙන් මේ ගලවා ගන්නසෙක්. එබැවින් ස්වාමින්, ජාතින් අතර ඔබට සත්‍ය කරන්නම්, ඔබගේ නමයට පරිශසගේ කියන්නම්. උන්වහන්සේ තමන් රජයට මහතා ගැලවීම දන්සක්, තමන්ගේ අභිෂ්කලත් තැනැත්ත වන දිවතටත් ඔහුගේ වශයටත් සිදු කළ කරුණාව පෙන්වනසක්. ගතවලේ 18 වන පරිච්ඡේදයේ වචන 31 සිට 50 දක්වේ.